හලෝ මම රසංග දිසානායක අද ඇත්තටම මම ඔයගලන් එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙඩින් ෆොටෝග්‍රැෆි වලට Sony a7iii camera එක ඇයි වැදගත් වෙන්නේ කියන එක මම මට අදාළ කාරණා කීපයක් මම කතා කරන්නම් මේ ඇත්තටම පළවෙනි කාරණාව තමයි a7iii camera එකේ තියෙන camera body එක ඔයගලන් දන්නවා Body එක සාමාන්‍යයෙන් gram 650ක් විතර වෙනවා. හරිම lightweight camera එකක්. ඉතින් easily අපිට මේ මුළු දවසක් වුණත් ඇඟේ ළඟින්න පුළුවන්, ඇඟේ තියන් ඉන්න පුළුවන්. කිසිම මහන්සියකින් තොරව. ඉතින් body එක ගත්තාම ඒක විතරක් නෙමෙයි. ඒකේ තියෙන function වල තියෙන compatibility එක. හරිම ලේසියෙන් සහ පළවෙනි කාරණාව තමයි මේක මේ අතට හරි පහසුයි. පහසුවෙන් අපිට grip කරගන්න පුළුවන්. ලේසියෙන් grip වෙනවා. ඉතින් ඒක ඊට පස්සේ අතර grip වුණාට පස්සේ මේ functions buttons වලට අපිට easily යන්න පුළුවන් මේ හරිම ලේසියෙන්. ඉතින් ඒක ඊටාම වැදගත්. මේ කාරණාවක් මම දකින විදිහට මේකේ මේ වැදගත්ම කාරණාව තමයි මේකේ තියෙන buttons customize කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඕන කෙනෙකුට ඕන shooter කෙනෙකුට ඒක wedding වෙන්න පුළුවන්, wildlife කෙනෙක් වෙන්න පුළුවන්, එතකොට product shooter කෙනෙක්ට වෙන්න පුළුවන්. හොඳේ තියෙන්නේ AI-ට ගැලපෙන විදිහට මේක easily හරිම පහසුවෙන් customize කරගන්න පුළුවන්. ඒක තවත් ඉතා වැදගත් මේ function එකක් මේ කැමරාවේ තියෙන අනික් කැමරා වල ටිකක් මහන්සිලා කරන්න ඕන එකක් මේක ලේසියිම තියෙනවා. ඉතින් ඒක ඇත්තටම වැදගත්. මේක 24 megapixel camera එකක්. ඉතින් 7R3 camera එක ඇත්තටම 42 megapixel camera එකක්. අපිට ප්‍රශ්න එන්න පුළුවන් hard පිරෙනවා කියන එක. ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි raw shoot කරපුවම මේවා කොහොමද අපි store කරන්නේ කියන එක. storage ප්‍රශ්න. hard පිරෙනවා. ඉතින් ඒ camera එක හොඳයි. අපි වෙන දවසක 7R3 ගැන වෙනම මම කතා කරන්නම්. මේ ඒක කොහොමද අපිට wedding photography වලට මේ ගැලපෙන්නේ කියන එක. නමුත් දැන් මම මේ 7R3 camera එක තෝරගන්නේ මෙන්න මේකේ මේ තියෙන 24 megapixel. ඇත්තටම 24 megapixel කියන්නේ wedding album එකක් කරන්න, wedding enlargement එකකට යන්න හොඳටම පික්සල් ගන්න ඇති. ඒ ඇති විතරක්ම නෙමෙයි අනිත් පැත්තෙන් තියෙන අනික් වාසිය තමයි අපිට මේකේ මේ storage මේ 7R3 එක තරම් මේ capacity යන්නේ නැහැ මේකට. ඉතින් ඒක මේ එක වාසියක්. මේකේ තියෙන image stabilization අපි ඒක හිමීට කතා කරමු. ඒක කැමරා එකේ තියෙන තව වාසියක්. ඊළඟ එක තමයි මේකේ තියෙන auto focus එක. 7R3 එකට වඩා මේගොල්ලෝ චුට්ටක් මේක ඩෙවලොප් කරලා තිනවා. ඊට වඩා චුට්ටක් මේකේ ෆාස්ට් මේ ඒ තව එකක්. මේ බොඩි එක විසින් අපිට එන. ඒක ඩීටේල් අපි කතා කරමු. බොඩි එක විසින් එන තව ෆන්ක්ෂන් එකක් තමයි මේ ඔටෝ ෆෝකස් එක. ඉතින් ඒක තව වාසියක් අපිට තියෙන. අනික එක තමයි මේකේ බැටරි ලයිෆ් එක ඒගොල්ලන් ඩෙවලොප් කරලා තිනවා. මේ අප්ඩේට් කරලා තිනවා. සාමාන්‍යයෙන් පින්තූර 720කට විතර යන්න පුළුවන්. මෙතෙක් කල් තිබ්බ අනික් වර්ෂන්ස් වල එච්චර පින්තූර ගානකට යන්න බෑ. පින්තූර ගාන අමතක කරන්න සාමාන්‍යයෙන් මට වෙනදාට 7R3 කැමරා එකක් පාවිච්චි කරනකොට මට පැය 8ක් අපි හිතමු අපි ෂූට් කරනවා කියලා. ඒ පැය 8ට බැටරි දෙකක් ඇතරම චේන්ජ් කරන්න ඕන. නමුත් මේ 7R3 කැමරා එකේ තනි බැටරි එකෙන් පැය 8ක් ෂූට් කරන්න පුළුවන් බය නැතුව. ඒක මේ මම ප්‍රැක්ටිස් කරලා තියෙනවා. මම ඔයගලන්ට කිව්වා කලින් මේකේ මේ ඉමේජ් මේ ස්ටැබිලයිසේෂන් ගැන. මේකේ තියෙනවා 5-axis gimbal එක. ඉතින් ඒක නිසා ඕනම shutter drop එකදී, ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් 60 එක කියලානේ අපි ගන්නෙ, එතන ඉඳන් පහක් පල්ලෙහාට අපිට stops පහක් පල්ලෙහාට අපිට ගේන්න පුළුවන්. මම පින්තූර කරලා තියෙනවා තප්පරෙන් 4 එකක් 1/4 of a second ෂූට් කරන්න පුළුවන් අතේ තියලා බය නැතුව මේ ඉමේජ් එකේ ක්වලිටි එකට කිසිම හානියක් වෙන්නේ නැතුව. ඉතින් මේකේ තියෙන ලොකු වාසියක් ඒක. මොකද සමහර ෂොට්ස් තියෙනවා අපි හිතමු අපි උදාහරණයක් හැටියට රෑක පින්තූරයක් ගන්නවා කියලා ස්ට්‍රීට් එක කපල් එක තියලා. ඉතින් එතකොට අපිට කපල් එක එක්ස්පෝස් වෙන්නත් ඕනේ, ඒක ෂාප් තියෙන්නත් ඕනේ, සහ වාහන මේ ඒකේ වාහනවල ලයිට්ස් වල ට්‍රේල් එක මේ ගන්නත් ඕනේ. ඉතින් එහෙම තැනකදී වෙනදට නම් අපිට ට්‍රයිපොඩ් පාවිච්චි කරන්න වෙනවා. නමුත් මේ 1/4 ඉමේජ් මේ ස්ටැබිලයිසේෂන් තියෙන නිසා අපිට දැන් පුළුවන් අතේ තියලා මේක ෂූට් කරන්න. කපල් එකත් ෆෝකස් තියෙනවා. අනිත් පැත්තෙන් වාහනවල ලයිට් ට්‍රේල් එකක් එහෙම් පිටින්ම මේ
අපිට කැප්චර් කරගන්න පුළුවන්. ඉතින් ඒක අමතර වාසියක්. එතකොට ඒකත් එක්කම සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් ISO. මේකේ ඇත්තටම 100 ඉඳන් 51200 වෙනකන් ISO තියෙනවා. සහ අපිට ISO පුෂ් කරන්න පුළුවන් දෙපැත්තටම ඩීටේල් අපි තෝ ප්‍රොඩක්ට් ෂූටර් කෙනෙක් නම් ISO 50 තියෙනවා. එහෙම නැත්නම් ඔය මේ බය නැතුව මේ රිස්ක් එකත් එක්ක වැඩ කරන්න පුළුවන් ඉවෙන්ට් එක මිස් කරගන්නෙම නැතුව ලයිට් උත් නැතුව මොනවත්ම යන්නේ නැති කෙනෙක් නම් ISO 24800 වෙනකන් පුෂ් කරන්න පුළුවන්. ඉතින් මේ මේ ආපු Sony range එකේ ටිකක් වැඩිපුර තියෙන කැමරාවක් ISO මේ 7R 7.3 කැමරා එක. ඉතින් ඒකත් එක වාසියක්. අනික එක තමයි මම කැමතිම මේකේ ඩයිනමික් රේන්ජ් එක. මෙයාට පුළුවන් 15 stops ඩයිනමික් රේන්ජ් එකක් අල්ලන්න. 15 stops ඩයිනමික් රේන්ජ් එකක් අල්ලනවා කියලා කියන්නේ highlight වල detail වෙවි එකම shot එකේ ඒකේ තියෙන light වැඩිම තැන සහ light අඩුම තැන. highlight ඉන darkness එකට යනකම් ඒ තියෙන අතර පරතරේ මෙයාට ලස්සනට capture කරගන්න පුළුවන්. detail loss එකක් නැහැ. සාමාන්‍යයෙන් අපි කලින් අපි පාවිච්චි කරපු අපේ කැමරාස් වල stops 3ක් stops 5ක් විතර තමයි දෙපැත්තටම එහා මෙහා තිබෙන්නේ. නමුත් මේකේ 15ක් තියෙනවා. මේක ලොකුම ලොකු වාසියක් මම දකින මේ Sony 7.3 කැමරා එකේ තියෙන. ඒක Sony R3 එකෙත් තියෙනවා. නමුත් මේ මේකටත් විශේෂයි. ඉතින් ඒක ලොකු වාසියක්. ඊළඟ එක තමයි මේ autofocus. autofocus system එක මෙයාට පුළුවන් face detection points තියෙනවා මෙයාගේ 693ක්. ඉතින් 693ක් තියෙනවා කියලා කියන අනිත් පැත්තෙන් අපිට පුළුවන් දැන් frame එකේ view finder එකේ අපිට පේන frame එකේ 93-94%ම මෙයා cover කරනවා. ඒ කියන්නේ අග්ගිස්සට එනකන් focusing points තියෙනවා. ඉස්සර වගේ අපිට මේ තට්ටක් ගාලා මේ මාරු කර කර මේ ඉන්න ඕනේ නැහැ. මේකේ වෙනම tracking speed එකක් තියෙනවා. ඒගොල්ලන් develop කරලා තියෙනවා මේකේ tracking මාර speed. 7R3 කැමරාකටත් වඩා 7.3 කැමරා එකේ ඒගොල්ලන් develop කරා tracking autofocus tracking speed. ඉතින් අර 693 points තියෙනවා කියන්නේම මේ ඊසිලි අපිට පොයින්ට් එකක් ෆෝකස් කරගන්න පුළුවන් මේ මේ ට්‍රැකින් සෙන්සිටිවිටි. අනික එක තමයි ඔටෝ ෆෝකස් එක. ඉතින් සාමාන්‍යයෙන් වෙඩින් ෂූට කෙනෙකුට වෙඩින් සහ පෝට්‍රේට් ෂූටර්ස්ලා ඇවිල්ලා වයිල්ඩ්ලයිෆ් ගත්තත් එහෙමම තමයි. වයිල්ඩ්ලයිෆ් ගත්තත් අපි සතෙක්ගේ ඇහැ තමයි මේන්ලි ෆෝකස් කරන්නේ. ඉතින් වෙඩින් ඇන් පෝට්‍රේට් ෂූටර්ස්ලා කොහොමත් ඇහැ කියන එක ෆෝකස් තියෙන්න ඕනේ. ඉතින් ඔටෝ ෆෝකස් ෆන්ක්ෂන් එකක් මෙයාලා වෙනම මේකට දාලා තියෙනවා කියන එක අපිට ලැබිලා තියෙන ලොකුම ලොකු ආසයක්. ඉතින් ඒකේ ට්‍රැකින් හරිම ස්පීඩ් එකෙන් සමහර වෙලාවට ඇහැක් පල්ලෙහා වැහිලා තියෙන මොහොතකේ වුණත් සමහර වෙලාවට අහක බලාගෙන ඉන්න තැනකදී වුණත් මෙයාට පුළුවන්කම තියෙනවා මේ ඇහැ හරියටම ෆෝකස් එක තියාගන්න. ඉතින් ෆන්ක්ෂන් එකේදී වුණත් පෝට්‍රේට් ගන්න වෙලාව කොහොමත් අමතක කරන්න අපිට කාලය තියෙනවා ෆෝකස් කරගෙන වැඩ කරන්න. නමුත් ෆන්ක්ෂන් එකදී අපි හරි ස්පීඩ් වැඩ කරන්න ඕනේ. ඒ ෆන්ක්ෂන් එක ඇතුළතදී වුණත් ඔටෝ ෆෝකස් එක හරිම වැදගත්. මොකද මම හැමතිස්සෙම ඔටෝ ෆෝකස් එකත් එක්ක ඉන්නේ. මේ ඒකින්ද මට පින්තූරේ ෂාප්නස් ගැන ප්‍රශ්නයක්. ෂාප්නස් කියන්නේ මේ හෙලවන එක නෙමෙයි. නමුත් ඇහේ තියෙන ෂාප්නස් එක ගැන ඒකේ ක්වලිටි එක ගැන මම දැන් දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් ඒක හරි වාසියක් මේ කැමරාවේ තියෙන. මම මුලින් කිව්වා වගේ ඊළඟ අපිට තියෙන වාසිය තමයි මේකේ මේ කස්ටමයිස් කරගන්න පුළුවන් කියන එක බටන්ස්. හරිම ලේසි. එක බටන් එකකින් සියල්ලටම යන්න පුළුවන්. දැන් ඉස්සර අපේ අර කලින් කැමරාස් වල තිබ්බා වගේ මෙනු එකට ගිහිල්ලා අපිට ගොඩක් වැඩ තියෙනවා. තැනින් තැනට තැනින් තැනට ගිහිල්ලා තමයි අපිට හොයාගන්න තියෙන්නේ. ඉතින් මේ කැමරාවේ එහෙම නෙමෙයි. එක බටන් එකකින් පුළුවන් ලොකු සෙටින්ග්ස් ගොඩකට යන්න. මේ එක ස්ටොප් එක එක ස්විච් එකයි දෙකයි. අමතර ගොඩක් නැහැ. ඉතින් ඒක ලොකු මේ අපිට ඉක්මනට වැඩ කරගන්න පුළුවන්. සහ වයිල්ඩ් ලයිෆ් ෂූටර් කෙනෙකුට නැත්නම් මේ ප්‍රොඩක්ට් ෂූටර් කෙනෙකුට මේ මේ විවිධ ශේත්‍රවල නියැලලා ඉන්න ඕන ෆොටෝග්‍රාෆර් කෙනෙකුට ටග් ගාලා ඕන බටන් එකක් ඒගොල්ලන්ට ඕන විදිහට ඒගොල්ලන්ට ලේසි වෙන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් වෙන එක තියෙන මේකේ ලොකු අමතර වාසියක්. ඊළඟ කාරණාව තමයි මේකේ තියෙන ස්පීඩ් එක. 10 frames per second යන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට මම මේක තව විදිහකට කිව්වොත් වයිල්ඩ් ලයිෆ් ෂූටර් කෙනෙක් ඇත්තටම බලාපොරොත්තු වෙන ස්පීඩ් එක. හැබැයි ප්‍රොඩක්ට් ෂූටර් කෙනෙකුට ස්පීඩ් එක වැදගත්
නැහැ අතටම. එයාට වැදගත් වෙන්නේ මේ ඉමේජ් එකේ තියෙන ක්වොලිටි එක. එතකොට ඉමේජ් එක පික්සල්ස් බර ගන්නක් තියෙන්න ඕනේ. ඉමේජ් එක එච්චර ෂාප් තියෙන්න ඕනේ. එතකොට ස්පීඩ් එකට මේගොල්ලන් හදපු කැමරා එකක් තමයි A9 කියන්නේ. එතකොට වැඩි පික්සල්ස් ගන්නක කැමරා එකක් තමයි 7R3 කියන්නේ. හැබැයි 7R3 කියන කැමරා එක මෙන්න මේ දෙන්නගෙම දරුවෙක්. මේ දෙන්නම එකතු වෙලා හැදිලා තියෙන දරුවෙක් කියන්න පුළුවන් 7R3 කැමරා එක. මොකද මේකේ 7A9 එකෙන් ගත්ත ස්පීඩ් එකක් තියෙනවා. එතකොට 7R3 එකෙන් ගත්ත ඉමේජ් ක්වොලිටි පික්සල්ස් ගානේ වැඩි බරක් මේකට දීලා තියෙනවා. ඉතින් ඒක නිසා වෙඩින් ෆොටෝග්‍රාෆර් කෙනෙක් සාමාන්‍යයෙන් ඇවිල්ලා ඕවරෝල් කැමරා එකක්නේ හොයන්නේ. මොකද අර මම මුලින් කිව්වා වගේ ප්‍රොඩක්ට් ෂූට කෙනෙක් බලන්නේ ඉමේජ් ක්වොලිටි එක. ඒතකොට වැඩි පික්සල් ගන්න කැමරා එකක් එයා හොයන්න පුළුවන්. එතකොට වයිල්ඩ් ලයිෆ් ෂූට කෙනෙක් බලන්නේ ස්පීඩ් තියෙන කැමරා එකක්. ඉතින් මේ දෙකම එකතු වෙච්ච හොඳ කැමරාවක් තමයි 7R3 කැමරාව කියන්නේ. වෙඩින් ෆොටෝග්‍රාෆර් කෙනෙක් ඕවරෝල් ෂූට කෙනෙක් නිසා ඕවරෝල් කැමරා එකක් හොයන නිසා මං හිතන්නේ 7R3 කැමරා එක තමයි යන්න පුළුවන් හොඳම කැමරාව.